Rock वතැ, සි channelल අම सब subscribeाइब कर. ර අංක සියත රාත්‍රී පුවත්විකාශයෙන් ඔබ හමෝන මම ආර්චනා පිරිස් ප්‍රථමේ නවදහනය පුවත්සිරස් තලවෙත. අපික්ෂා රෝහලේ ස්වංක්‍රිය එන්න තයන්ත්‍රය නවති රෝගී ජීවිත වැසක් අන්නතුරේ. උපකරණ ගනිද්දී ලංකාවෙතියෙන්නේෙ මාfiaියාවක් රවිකූදේශ්කයි විකාශන අධිකාරි පණදට එරෙහි වෙන්න විපක්ෂය ඒක මතිකව තීරණය කරයි. ආාික ජනබලවේගේ නු තුරතුවෙලි අජාන් ප්‍රහ්ම කියලා හිමිනමක් ලෝකෙ කොහෙවත් නැහැ කියලා එන්න පුළුවන් කොමිටි වාර්තාව සහ මාතුපාදන් පිතුපාදන් වෙනුවට ඇම්මති පාදන් උන්නහෙල ගැන අද ටෙලිවැකියෙන්. සංවේදීඌූ මිහින් තලේ විහාරාධිපතිහිමි වසර විස්සක් නිකරුණේ සිරගත කර සිටි ඔස්්‍රලයානු මාව ප්‍රතමයෙන් දේශයපුුවත්. ෞඛ්‍ය ේශ්‍ර තුළ පවතින ගැටලු දවසිින් දවස වර්ධනය වෙමින් රෝගී ජීවිත දැඩි අවධානමකටයි පත්වමින් තිබෙන්නේ. දිනකට දහස් සංඛ්‍යාත පිරිසක් ප්‍රතිකාර ලබන මහරගම අපේක්ෂා රෝහලේ ස්වංක්‍රියය එන්නත් කරන න්ත්‍රේද අද භාවිතයෙන් ඉවත් කරලා. ඒ අවශ්‍ය උපකරණහ නඩත්තුව නොමැතිකම නිසයි. සෞඛ්‍ය උපකරණ ගෙන්වීමේදී විශාල මාෆියාවක් සිදුවන බවටයි සෞඛවෘර්තිකින් මේ අතර චෝදනා කරන්නේ. මහරකම අපේක්‍ෂාරෝහලේ ස්වවැංක්‍රිය එන්නත් කරන්න යන්ත්‍රය, භහවිතන් ඉවත් කර ඇති බවට තොරතුරුවාර්තාවනවා දෙදහ සදහ අටවසරේදී එම රෝහලේ ස්ථාපනය කරනු ඩැපුූ. අදාල අන්ත්‍රේට වැය ූමුදල රපියල් කෝට හතරා. පරිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී ලබා දෙන විකිරණ ශීලීි FDG औෂදය. එන්නත් කිරීම සඳහ අදාළ ස්වෑංක්‍රිය එන්නත් කරන යන්ත්‍ර මිලදීකරු ැබුවේ. එම ප්‍රතිකාල සේවා සිදුකරන සෞඛේ කාර්ය මන්ඩ්ලවල ආරක්ෂාව සඳහායි. නමුත් මේ වන විට අදාලයන්ත්‍රේ භාවිත කිරීමෙන් ඉවත් කර ඇත්තේ ඊට භාවිත කරන සම්බන්තක කැතිීටර අවසන් වීම හේතුවෙන් බවයි වාර්තාාවන්නේ. සෞඛ්‍ය මාත්‍යයන්සිට උපකරන ගෙන්වීම කියන එක සම්පූර්ණ මාfiaියාව. අපි ජනාජපතිවර යට න ෞඛ්‍ය මාතයවරයටට කිය නො එකට හේතුව තමයි උපකරන ගෙන්වීමේදී සමහර පුද්ගලයන්ට කොමිෂන් හම්බේ. මේ කොමිෂන් ගැනීම නිසා උපකරණ ගෙන්නන්ට හරිම ආසයි. හබැයි ඒ උපකරණ ගෙන්ඩලා පාවිච්චිකිරීමේදී. ඒකට කොමිෂණ එක කම්බ ෙන්ෙ නැත්තං ඒ උපරණේ පාවිච කරන්න කාටවත්ත වශ්‍යනෑ න්ට ඕන තවපකරණයක්ගන්නා. අදව නකොට රසයිනා ගර් සේවාේ මෙම ගොඩ ගහපු උපරණ ගණලා ක්තිීනවා. අපි හනෝ නියෝජද ්‍යක්ෂර රසයිනා ගර සේවා කියා. තනතුරේ ඉන්න පුද්ගලයාගේ. ඔබ දන්නවා අද ලංකාවවෙ කොච්ච උපකරණතකයක් වැඩකරනවා අද කොච්ච උපකරණතකයක් වැඩකරන්න ඇද. පුළුවන්ලං දවස්තුනක් ඇතුළේ කියන්නගේ ලි අභියෝග කරනවාවල්. මේ උපකරණය වැඩක්නෑ කියලා කියනවල සෞඛ්‍ය මාත්‍යංශේ කවරුහරි මහරගම පිළිකාරෝ හේ කවරුහරි අනිවාරෙන්ම මේ උපකරණය ගෙන්ලන්න තාක්ෂණික ඇගහීම කරපු ඒ නිලධාරයගේ ඒ උපකරණයේ මිලියන හතලිය නැවතාය කරගන්න කෙ ලපිල්ලීමම කරම. පකරනහිගේ වගේම අऔක්ෂධ හිගියත් රෝගී ජීවිත අන්ත අසරන කර අවසාන්. අෞෂදමිලත් අහස උසට කියෙන්. ඊල කිය අෞෂදමිල නිසාම වේල් තුනක බෙත් බ්ටෝර එක බේලකට විතරක් සීම කරන්න ජනතාට අද සිද්ධවෙලා ම බෝන පේෂර එකටේ වරමට බවුණ හයවයිතින් ගනවිත. ලේනික්කටගම් මෙසැරි දුන්නේනෑ පාමසිය ගඩකිවවා ගත්තනෑ ෑැතිිච්ටක ඇතමයි බොන්න. කටට නියල නලා බේදදුන්න ඇලියෙන් ගඩ කියලාය මගේ බේතකම තුන්දස් පන්සිීය අමා තමයි මනා ඩාක් බෙහෙත් මලා දිකයිනේ දුප්පත් ජනතාවට සෑහෙන අමාරුකමකින් තමයි බෙහෙත් අරගෙන ජීවත්වෙන්න්නේ එලා තියෙන්නේ එක කරලග එකසිය පොක් ගන්න කෙනවාකය මාසයක් පුන්ඩුුණේ ඒ එක එකසිය තිස්පයකසිේ පනක්කන එක පැත්තා. මොනක නකොම කැ ගන්ඩයි ඕුන ඇවිටක බොඩට කියල දිනවානි ෞඛ්‍යමාත්තුවමනේ ජනතාව බේරගන්න බේටිකට සාහනතෙන්ටුව නත්තම් බේත් නැතම් මනිසුත් මැරනවා. ඇමදේටම ඔබතුමා එතනෙදලා බලන්න ඇතුව මෙතැන්ට බෑලබරන්න. ඇවෙලා බැලුවත් තමයි මේ ෙතින ප්‍රශ්නවල් ලොකන්නට තේරුම්ගඩ පුලුව. අෞෂද මිලගන සීයට දාසේකින් අඩු කරන බව සෞඛ්‍යමාතයක් කෙහෙළිය රඹක්වැල්ල පවසනවා. ජාති අෞක්ෂ්ද නයාමන අධිකාරයේ ලියාපදිංචිේ අऔෂද මිලගන් මෙලෙස අඩුකරනු ඇති. රජය පසුගේ කෙටිකාලේ තුළ විධාන පනත් කරලියට ගෙනවා. එමාන පනත් උඩයට යමින් ඇතිමොහොතක විකාශන අධිකාරී පනත රට තුළ මේවරවිට ආන්දෝලනයක් නිර්මාණය කර අවසන්. මෙම විකාශන අධිකාරී පනතට එරිහිව අවශ්‍ය සියලුම පිවර ගන්නා බවයි. සමඟි ජනබලවේග ප්‍රමුඛ පක්ෂය විධායත සබාව අද ඒක මධකව තීරණය කරති බෙන්නේ. මාත්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් පාලනය කිරීම සඳහා ගෙනීමට නියමිත විකාශණ අධිකාරී පනණතම්න්ධයෙන් මේ වන විට දැඩි කතා බහක් නිර්මාණය වීතිබෙනවා. මෙම පනත රහහාන් නිදහස් මාධ්‍ය සහ මාධ්‍යේදී ර්තන කිරීමට උත්සහ දරන බවටයි විපක්ෂ ඇතුු බොහ පාර්ශවයන් චෝතනා එල්ල කරමින් සිටින්නේ. කෙ වෙතත් අධිරන අමාත්‍ය ආචාය විේදාස ්‍රරාච පක්ෂ පසු කිය දා ප්‍රශකල ැනට . සම්බන්ධ යජනාාවලයක් පමක් බවයි. ජනමාත්‍යමත්‍යශ සහ මාධ්‍ය ආයතන සමක සාකච්ා කිරීමින් පසුව ඒය කෙட்டுම් පතක් බවට පත් කන බව අධකර නමත්්‍යවරයා වැඩදුරටත් ප්‍රකාශ කර සිටියා. මෙොන්තරේ මෙම පනත සබන්ධයෙන් සාකච්ා කිරීම සඳහා සමකි ජනபලේගේ ප්‍රමුுக்கு විපක්ෂයේ විායික සභාව අද රැස්හනා. ඒ විපක්ෂනායක සජිත් ප්‍රේමදසගේ ප්‍රධහනත්තයෙන්. එහිදී විපක්ෂයේ විදායික සභාව ඒක මතිකව තීරය කර ඇත්තේ මෙම පනතට එරහි වෙමින් ඒය පාචිට පත්කිීමට පියවර ගන්නා බවයි. රට ප්‍රජාත්‍රවාද ඉතිරිවී තිබෙන කොටසත් විනාශ කරන්නට රජය විකාශන අධිකාරී පණතක් ගෙනෑවිල්ල. මේ රටේ ස්වාධීන මාධ්‍ය විනාශමුකය කරාගෙනන්නට දරන උත්සාහයට අද දින විපක්ෂයේ විදහැක සභහාව ඒකමතිකව තීන්දු කරා එම රජයේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ගතයුතු ගත හැකි උපරිම ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුව තුළත් අධිකරණේත් ඒ වගේම ජන සමාජයත් ඒ වගකීම අපි විපක්ෂක් හැටට බාරරගෙන මේ විකාශන් අධිකාරී පනත පරාජය කිරීමේ වැඩ පිරිවෙල අපි ක්‍රියාත්ම කරන්නට කටයුතු කරනවා ඒ සඳහා විපක්ෂයේ විධහයක සභාවේ ඒක මතිගතීන් දුව අද අප වෙත ලැබුණු. විශේෂෙන් මම මේ අස්ථාව ඉල්ලීමක් කරනවා මුද්‍රිත මාධ්‍ය, විද්‍යත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, සියලුම මාධ්‍ය. එකට එකතු වෙලා මේ සටන අපි ජයග්‍රහණය කරන්නට ඕන. අන්තවාදී ඒකාධිපති ආග්ඥාදායක දරදඩු මුක්්ද විකාශන අධිකාරී පනත අපි සහමුලින්ම පරාජය කරන්නට. නිදහස් මාධ්‍ය අපි දිනවන්නට ඕ. මේ විකාශන අධිකාරී පනතට සහ විද්‍යත් ඥ්‍යාමන කොමිසම ටෙරහිව අද දේශපාලන වේදිකාවෙන් ඇසුනු කතා මොගද වන්දමන් කරන්න ඒගොල්. හිතැන්ගේ කොමිෂන් සභාවේ පස් දෙෙකු පත් කර ගන්න ට ඒගොල්ලගේ ආචර ධර්මෝලට ඒගොල්න්ගේ නයාම වලට අවන්නත නොවයින්න සියලු මධ්‍ය ආයතනයක්ම තහනමත්තරන්න පුලුවන් කියලා ඒකෙතින මේමකත්දදන්න නතාවගේ කටවාහන්. ජනතාවගේ තොරතුරු දැ ගැනීමේ අයිතියට වැටබදිී අදහස් ප්‍රකාශනයට තමයි මේ වැටබදින්නේ ආණ්ඩුවට බුරපුරන්නගේෙන විරෝධය යටපත් කරගන්න හදනවා මේ දුර්ධාන්ත පනත හරක්හතින් ඒක නිසාප කියෙනවා වහම මේ දුර්ධාන්ත පනත හකුලාගන්න. යට ඕන හැටියට හිස නමල වැඩ කටයුතු කන්නවා න් ලයිසන්සය ලබාගන්නවා. රජයට ඉසර දෙයක් නම් අසීරුතාවයක් නම්. රජය විවේචනයට භාජනය කරනවා නම් ලයිසන්ස් නැත ඒ නාලිකහව වාලදාන්න සිද්ධවා ආණ්ඩුවට ඒ අන් නොවී රටවෙනුවෙන් තබන්ගේ හරුද සාක්ෂයට අනුකූල ඒ කාරිභාර ෂ්ට කිරීමට මේ පනතෙන් පස්සේ කිසේම කෙනෙකුට පුළුවන්කව නැක්. ඔක්කම ඇහිරිල්ලෑනවා එක එතනගගේ රයි ඒගතමයි ප්‍රසාතන්ත්‍රවාදගේ මළගම්. මාධ්‍ය මරදිනයට යන්ඩේපා ඔය කිසිම කෙනෙක් මේ අහින්සක දුපත් මාධ්‍යවේද්‍යාවවිනිීම කතා කරාද බලන්නකොෝ සමහර මාධ්‍යවේදන ඉන්න නිවසක් නෑ.ඒවගේම ළමයිට ඉස්කොලවගන්න ක්‍රමයක් නෑ. නමුත් තන්ගේ මාධ්‍ය කලාවට ආදරය හන්දා. රට ආදරය හදා මේඇත්තෝ ටික මුකෙකින් හරිකමන්න පයිං හරිඇවිල්ලා තමන්ගේ මාධ්‍යවාත කල තමන්ගේ නාලිකාවට යම. ඒ අයට දැන්. පනවන්දයනවා සීත ටෙලිකටත් සමහර ප්‍රශ්තින හැවයි අනිත් නාලික ඔක්කෝමටික දෙගංග වීටයි එහේ රනිල් එහේ මහින්ද එහ චන්රිිකා එහ අනුරෑ එහ සජත්න මාධ්‍යිය තහනමක් මන්දුව එෙනවනං. ඒතන ඉතින් අර හාණ්ඩුවම පාලනයක් ඉතරක් මන්දුවෙනවා ති තකුට අනිත් මිනික් ග්ජුන්ට නිදහසක් කුද වෙයි මේ ඇත් දන්නේ අදහස් ලෝකයට ඇනෝ කලන්න රටට ඇනෝ කලන්. මේ කාල මැක්්තු මන්දුවෙනකට ඉතින් එහෙම මාධ්‍යියකට තහනමක් මංගච්නවා කියනක මනං ච්චර මේඇත්තුත් කැමිපදජ කොද එහම මන්දුව. මමාධ්‍යියකට ආණ්ඩුවක් කෙරෙහි වෙනවනක් අපි තමයි මුලින්ම ඒකට විරුද්ධ අණ්ඩුව ඇතුළ අරගලරන්න ඇබයි ඒ අතරතුර අපි දකිනො සමහර මාධ්‍ය අද මේ බෙබ්සයිට්න සමාජ මාධ්‍ය තියන ඒවතුළින් අද මිනිසුන්ගේ චරිත ාතනය කල්ලා මිනිසුන් විනාසාසරන දෙවල් තියන ේවටනග නව නීති කැබියයුතු. ඒමද යම්විිදිියක අභියෝගයක් මාදරෙල්ව ව අවත්තේ ශ ලංකා පපදජාල පෙරමුණ නැට අපි ඒ වෙනුවෙන් ොම් පැහැදිලො පෙනන්න. පන්සෙත් පනස් ජාතකො ුණ ගරතින පජාතක කියලෙකක් භකජාතකයේ ඉන්න අර කපටි කොකා අරන්න මාලුවන්ට පෙන්න්නනවා මේ කුඩා විලේ ඉඳල්ලාම් බලට ජීවත්වෙෙන්න්නබේ හවල් වනාන්තරයේ විශාල විලක්තිනො පස් පියමෙන් සුසැදි මනරම් මනස්කාන්ත වෙලා ඒකට ගින් දැමත් හැමදාම කාල විිල සතුටෙන් ඉන්න පුළුවන් කිය අවසාන කොකා අර සියලු මාල්ු වරගෙනගල්ලා විල පෙන්නලා තමන්ගේ දඩම් බවටේ සියලු මවලු පත්කරගත්තා. තින් ඒ පකජාතගේන කොකාගේ භූමිකාව තමයි දැන්ක්. නිල් වික්‍රමසිහ ප්‍රමුොක මේ ආණ්ඩුව කරමින්ඉන්නේ. අපේ රටි ඉහෙලෑන වේගෙන් කිසිම බාන්ඩයක් අඩුවෙන්නේ නැහැ. ඒවා අඩු කරන්ඩ නිලධාරීන්ට වගේම ව්‍යාපාරකීන්ට කිසිම වූමනාවක් නැහැ. ඊය මධ්‍යම රාත්‍රියය සිට ගෑස්මලා අඩු වනා. පලන්ටියත් ඉඳලා කිසිම ආහාරයක මලගනත් තවම රුපියලකින්මත් අඩුවෙලා නැහැ. දෙදහස් පහලපු යහපාලන ආඩුව සමයේ ගෑසිදරයකමල සහන්ඩුවනේ රුපියල් එදහස් තුන් සය හතලස් හයක් ලෙසයි. එදා ඩොලරේ වඩිනාකම රුපියල් එක සය හතලිහ දෙදහස් විසවසරේද ිලෝග්‍රෑම් ොළහයිදශම පහ ගෑසිලටරයක් රුපියල් එදදා සාරසියනු තුනක මික තිබඩා එමිල තුන්ගුණයකින් විතර වැඩි කරලා දෙදහස් විසි දෙක වසේද. රුපියල් තුන්දහ හරිසියද දහත්තුනක kgලගම් ොහහිදශම. පහේ කෑසිරිටරේමල ඉහළ ගිය. යනු දෙදහස් විසි දෙක වස්ේදී ගේෑසිරිින්දරය එක මල සටකන් වුණේ රුපියල් හාර දහස් නවසය දහයක්ල සසයි. අද ිටෝගෑ සිරිින්ටය එකමිල රුපියල් තුන්දහස් එකේ අස ූහයයි. ඒ මධ්‍යමරත්ත්‍රේසිට ඒ නවමි ගණන් ක්‍රියාත්මක වලවාා ඒතමයි පසුගේ වසර කල බගේම අද පවතින ගෑස්ිල ගණන්. දෙදහස් පහල වස්සරේදී අපපනශාලා ල තිබුණ ත්තකට්වලිල ණන් අපි දැන් බලමුෝ. දෙදහස් පහලො වසරේ විත්තර කෑමික් රුපියල් එකසිය දහයයි මාලු කෑමකක් රපියල් එකසය පනහයි කුලමස්කෑම එකක් රුපියල්සි අසුවක් වගේ තමයි තිබුණේ. දැන් අද ආපන ශාලාවල පවතින මෙලගණන් බලමු. අද වෙන පලේ ෙතර කෑමකක් රුපියල් තුන් සයයා මාළු කෑමකක් රුපියල් තුන් සය පණහයි කුලුමස් කෑම එකක් රුපියල් තුන්ේ අසුවත් හාරසිය පනහත් තර මලක් හැබ මේ මිලගණන් කෑමකඩයනුව වෙනස් වෙනවා. සමහර කඩල පොල් අත්තට ලයිට් එකක් කෙල්ලවාම කෑම එකක ගාන රුපියල් හැසියයි හයිසිය පනහයි මෙවැදියට අසී මිතව ආහාර මලගණන් වැඩිවනේ ගෑස්මල සහ බහන්ඩමල වැඩනිසා කියලායි. එදා. පන ශලාහිමියන් කිව්වෙේ. හැයි දැන් තත්ත්වය ඊට වඩා වෙනස්. හේතුව ඊය මධ්‍යමරත්්‍රරීඳලා ගෑස්මිලාඩනා. තාමත් අපන ශලාපලට මේ අඩුවීම ඇහිලා දැනිලා පෙනිිලා නෑ තාමත් කෑමවල ිලගණන් ඒ විදියමයි. අපි රටේ අපන ශාලා හිමියන්ගේ සංගම් තිබුණත් ඒවා ඉන්න නිලදහරින්ට බලයක් තියෙනවා කියලා අපට පේ ෙනහ ඔවන් ොස්කට් සබහපතිවරුන් විතරයි. අපන්ඩ ගවා රුහ ගැස් අඩුුවරනතක්ම ලන් ියමල රපියල් ටිය කියෙලා අනිවාර ගැසටක්ගන් හොදේ අ ුපිය හට හැතව ේපන ශලාම හොදාචරත් මයිතඇත් වෙනවා ලන්ටියමල් රපියල් ෙල බද ගැස්. ිල අඩුවෙලා බෙනවා හැබැයි කවම ඒ සානය මේරටේ පාරිබෝගෙර ලැබිලන්න. හෝටල්ඔල බේකිරීවල තියෙන ආහාරවල මිල සැලකි වූතු ලෙස අඩුවෙලා නෑ ලංකාවේ තිබෙන මෙහේ සංගම් පිළිබඳව අපිට ඉතාමන්ග පිළිකුලක් ඇතිමින් මොකද මිල වැඩි කරනකට කාට අදාල වන්න නැත මාතස්තරට ඇැවිල්ලා ඒමිල වැඩිරල වරයි ළු මිල අඩුවීමේ වාසය පාරිභෝග්‍යන් ලපාතීම සඳහා කටයුතු කරන්න කොහමුලත් මේ හැම දෙයක්ම ජනතාවට තැරෙන්නේ මෙන්නමේ විී. ඇතවයන් ලාපරත්තුම ගැස්මල අඩීමට සාපක්ෂකව ඒේකේ කෑම පිගානේ රොටියය මල දයක ෙමදක් වන්නට හරිම කනගට මිනි කලමනකාර ද ද ිට විතරයිම ගැස් මල ද ඩ ොත් ට ත් මේ රජය විසින් නිසෙක් පරිපාලින් කලමනාරගේ සිද ො ද අඩල ප මලගන හම හඩව පර හ ල දවන. ොනව චච ස දර ක දඩුව තින තාව පනහි ෙල් පනහම. ද ල පන පනහම ද පදත් ේ පනாම. ර ේ ද හ ෝ පින වාගේ න කිය ද. මිනිස්සු සමරකයි අපපු රිගන රති පත්තු කරන ැස් මල් අඩ කියලා කඩ ෝට ගේ පස කඩ න ති ග න න්න බ සීන අඩු කිය හ ේ ත් ැස් ල ඩ තුන් සයක් කඩු කරන තුන්සේ වැඩිර වත්දකි. ැස් ිල ම අඩවෙල නැතම අපි ලැබු නේගන්න පැනි ලග ර අපිනම් තිර ගන්නන ඩ දෙන . දෂය වශාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් තෙලිවකය දැන් අදලයන්නේ දෙසියා සුහත් වැනි ටෙලිවැකේ පුජජ අජාන් හවංශහිමිගෙන් ආරම්භ කරලා අපේ දේශපාලනක්තිින් උපන්දා සිට රට ගැන කියන මුසාවාධාවලින් අවසන් කරන්නයි බලාපරොත්තුව පූජ අජාන් බ්‍රහ්මවංශහිමි බ්‍රිතාන්නේ උපතලද කම්බ්‍රච් විශ්විද්‍යාලයේ උපාධ ධරයෙක් දැන් ஆස්ට්‍රේලියාව පදනම් කරගෙන ජීවත්තුවත්න් ලෝකී පුරාම ධර්මදේශන යෙදෙන තේරවාදී යතිවරයාණන් වහන්සේ නවක් උන්වහන්සේ ප්‍රශ්ලදේශ බලන ආකාරය අදලොව පුරාතිීශ්‍ය ජනප්‍රියයයි ට ම උදාහරන්ය අපේ ගුවන්තුටුපලේදී උන්වහන්සේ අත්විද නින්දිත අත්දැකීම. අප එය නින්දිත කියලා ලිව්වට ඒ අමිහිරි අත්දැකීම විින්ද උන්වහන්සේ ඒ දෙස බලා ඇත්තේ. උදුමාකාර සංයමයකින් පෑ දොලහකු ගුවන්තටු පලේ කාල්ගන්න උන්වහන්සට සිදුවනා ඔන්වහන්සේගේ ගුවන්ඥානය මගහැරෙව්වා මග හැරුනෙ වෙයි හොඳේ මග හැරෙව්වා කෞවදේකට වග කියන්ට ඕනේ ශ්‍රී ලංකා මාතාව ගොඩගන්න දිවහිමියෙන් සිය ජීවිත කැපකරමින් කටයුතු කරන මෙරට අති උත්තම ප්‍රබොහෝ දේශපාලනක්නින් ඒ උත්තමයන්ව ආරක්ෂා සහිතව රට පටවන්න රට පටවන්න නෙවෙේ නේද රට යවන්න නැත්ත රටිං යන්න විදෙස් ගත වන විට ගුවන්තොටුපල යකාගේ කම්හලක් බවට පත්වෙනවා ගිනි අභිගත්තු ආරක්ෂකින් මුළු ගුවන්තොටුපළම අරක්ගන්නවා මතකද අර වIP සහ වVIP කෙලපි දවස ටෙලිවකියක්ලිවෙේ ඕෝ ආං ඒගොල්ලු තමයි අර හොරෙන් මේ 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 රත්තරන් සහ ජංගම ටෙලිෆෝන් එහෙමගෙනාවේ ඔහු යාල තමයි මේ යා ගැන තමයි මේ කියන්න හොඳේ යාල ගුවන්තුොටුපලෙන් යන කොටත් හෙමයි ඒද එන්නොටත් එහෙමයි හරිද එතකොට මේ ඒගොල්ල යනකොට එනකොට මහ පාරත්තහෙම ඒකනෙ වැඩි ත්‍රීවිල් සහ මෝට සයිකල් හෝගාල චෙක්කරනවා නේද. ඇ ඒවුුණට ඉතින් ඒගොල්ලන්ගේ වාහන දිහ හැරලවත් බලන්න නේද. පැත්තගින්තියමක් එකතව ඔය පාරමේන්තු පහරම් බලන්න කොනේද උදට කල් ලයිට එහෙමත් ෝෆ් කරගෙන දංඟගලන්න දැංගලල්ල නේද. ඊට පස්සේ ආරක්ෂික දැසි දැස්සන් පිරිවරාගෙන රටයන් රටයන්න න මේ රට හදන්ටයන වේ? කිය අනේතින් මේ උන්දලා ඔය ගිය වේගේට මෙලහකට ලංකාව උදවී එකන අපි ඔයාලගේ උදවිය ඇත්තටම මේ වෙනකොට මේ කෑමකට් හන්ඳේ කැන්ටිමක්තියනව අලුවන් ඒකට අන්ට වෙන අනේද ඒ තරමටම අපි රටේ රොකටුත් හදලතියෙන්ට ඕනි අම්මප ඔයන වේගේට මේ ගුවන්තොටපලෙන් එදානම් ගිහින්තියෙන්නේ නිමල් සිරිපාල උන්නහ කියේලත් එක තැනක දි කියේවෙනවා. දවත් තැක දිකේ වවා අග මැති ගියා කියලත් කෝ හරි දෙන්නම ගිහිල්ලව මයි පේ හොදේ ව. හරි කමක් නෑතින් ගිය කෙන කියන්ටකෝ මෙ ආරක්ෂාව දුන්නේ මට නෙවෙයි කියලා නේද. මම නම් මෙලෝහසරක් දන්න නෑ කියලා දැඟති ලංකාවට වම කියන්ට හොඳදේ අජාන් බ්‍රක්්වංශ කියලා හිමි නමක් ලෝකෙ ඉන්නවද කියලවත් දන්නේ නෑ අනිකයිතින් එහම ආරක්ෂකින් දාන්න මම කිව්වවෙත් නෑ කියලා නේද. එහම කියන්ට හොඳේ ආබාහම ඇ අන්තිමට මේ උන්දලගේ ගුවන් ගමන නිසා අරලොක් වටින හිමි නමකට ගුවන්යානය මිස් කරෙව්වා පැදොලහක් විතර චාටර් වෙලා තමයි උන්වහන්සේ සිය ගමනා තේට ගිහින්තියන්නේ උන්වහන්සේ මෙන්න මෙහෙම දැන් කියනවා මේ ගැන දැනගත්ත ජනපති රනිල් විමර්ශනයක් ආරම්ප කරන්ට යන බව මට දැනගට ලැබුණා මේක සුළු සිදුවීමක් බලන්න උන්වහන්සේ ගෙනහ තමානිකම පැදොළහක්කතර තමන්ගේ ගුවන්්‍යාණයක් මගහරෝල ගුවන්තොටපලේතියාගේ නමු උන්වහන්සේ කියෙන මේ සුළු සිදුවීමක් කර්ද සිිල්වත් සංවරසලී බව එකට අපේ නිමල් ලමයි ලහෙම නේද කොහොමද මෙහම උනානම් මෙහම අද වෙන කොට කටුණනායක සේවකින් සියල්ලු දෙ මෙ එෙනම් මත්තලට දාලා මත්තල කට්ටිය මෙහේගෙනත්ලා මාර් ජංජාලයක් වෙනවා නේද වැදගත්ම වචන ටික හමු අපි උන්වහන්සේ කියන අජහන් රක් මොහිමි මෙන්නම හෙම කියනවා. ඔබ දන්නවා මම පසුගේදා ආවේ ශ්‍රී ලංකාවේ ඉඳන්න ඒන අතරේ මට සිදූ සිද්ධිය ගැන දැන් ඔබ දන්නවා ඇති මම ලංකාවේ ධර්ම දේශනා සහ භහාවනා වැඩසටහන් වගේකට සහභාගි වුණා මගේ සමහර වැඩසටහන් වලට හද්දහසකට වැඩියෙන් සහභාගි වුණා මම ආපසු ෝ ස්්‍රී ියාවට එන ගමනේදී වIP වර ප්‍රසාධයට තෙයි ආවේ VIP පර්යන්තයම මැසිින්තුවක්කු ගත් ආරක්ෂිකින්ගෙන් පිරිල තිබුණා කෙනෙකුට ඇවිදින්නවත් බැරිගානට පසුව මම දැනගත්තා තායිලන්තේලකුත් සබේකට අගමැතිතුමා යනව කියලා ඒ කියන්නේ එහෙනම් අගමැතිතුමාත් ගිහිල්ලනේද හොඳේ මම ගුවන්යානයට යන්න අවශ්‍ය සියල්ලු කටයුතු සම්පූර්ණ කළා වෙලාව ලංවෙමින් තිබුණා මමෙහි සිටිය අයට කිව්වා මට ගුවන්යානයට යන වෙලාවා කියලා ඒඒකවා කලබලවෙන් එපා අපි වෙලාවට සියලු දේම කරන්නම් කියලා නේද මටනන් තියන පුදුමේ තමයි මෙන්න මේම කෑගෙවේ නැතික මේ ඔබහන්සේට වටා අපට අපේ අගමැති වටිනවා තේනවයි පේ නිල් සිරිපාල සිල්ව වටිනවා මේ පලේන එක බරිනම් බෝ ්ටෝකින් හකරන්න ඔබහන්සේ ඕෝස්ට්‍රලියාවට යන්න න්නන්නේ මේ වඩන්න හරිද ඕඒ තරමටම ඔය මැති ඇමති ගත්තොත් ඕ කඇතුලෙ ඉන්නවා මාතුපාදම් පීතුපාදං වෙනුවට ඇමති පාදං උන්දලා හරිද ඒහින්ද තමයි මේ රටට මේ කලග හොඳේ අජාන්බ්‍රක් මහන්සවහිමියා පහු කියනවා. ගවන්්‍යානය යන්න ඔන්න මෙන්න. මම ආයකිවා මට යන්න වෙලාව හරි කියලා. ඒවෙලාවේ ගුවන්සේවිකාවක් මාව ගවන්්‍යානයේ දෙසට අරන්ගියා. නමුත් ඒ සමගම ගවන්්‍යානයට පිවිසන පාලම හැකිළුවා. මව රැගෙනගිය නිලධර්රණිය කෑගහල උත්සහ කලා නමුත් ග්‍යානයේ පිට වුණා. මේ ගැන ලංකාව ජනපතහි පරික්ෂණයක් කරන්ට හදනෝ කියලා දැනගත්තා මම එච්චර ලොකු කෙනෙක් නෙමයි මට ඒ වූදය ප්‍රශ්නයකුත් නෙවෙයි. ගුවන් ගමන මගහැරීම ගැන පරීක්ෂණයක් වෙනුවට මෙවැනි අත්වැරදීම් වලක්වන්න වැඩපිළිවෙලක් හදන්න උන්වහන්සේක දකි නෙත් අත්වැරත්්දක් හැටියට පේෙනවාවනි අත්වැරදීම් වලක්වන්න වැඩපිලිවෙලක් හදන්න කොමදුන් වහන්සේ යෝජනාව නේද අප හාමුදුරුවනේ මේක ශ්‍රී ලංකාව. ඔය මොන පරීක්ෂණ කමිටු දැම්මත් මැති ඇමතිලා දේශපාල්ලක්නින් සහ උන්දලට ඇමති පාදන් කියලා වදින පුදන උන්දලට දඩුවම් නෑ අපේ හාමුදුරුවනි සමහර විට අර ඔබහන් න් සේව ගුවන්්‍යානයට අරන්ගිය ගුවන් සේවිකාවෙන්නේ ඕ ඔයිට වැඩියෙන් වේගෙන් ඇවිදින්න තිබ තවටිකා කයිෙන් කෑගහල ගුවන්යාානයේ නතර කරගන්නට තිබ්බා ඒක මේ කළේ නැති නිසා සමහරක් කලාවටඒ කාන්තාවට රැකියාව නැතිවෙන්ට පුළුවන් සමහරක් කවෙලාවට අරගලේ හිමිකාන්තාවක් කියලත් හඳුන ගටට පුළුවන් අපේ හාමුදුරුවනේ එහෙම නැතුව අපේ හාමුදුරුවනේ දේශපාලන උන්දලට දඩුවන් දුන්න කොමිටි පරීක්ෂණ මේ රටේ නෑ අනිකා අපේ හාමුදුරුවනේ මෙම තමයි ඔයි මැකාවලිත් කිව්වන්නේනි දේශපාලනයනු බොරුකීමේ රාජකය කලාව කියලානේද. ඒක හරියටම ක්‍රියාත්මක කරන සට් එකයින්නේ මේ රටේ. එනිසා ඔය ජනපතිගේ පීක්ෂණ වාර්තාාවේ සමහරක් වෙලාවට මෙන්න මෙිහිම කියන්ට පුළුවන් අප ප අමුදුරුවනන්නේ. කොමද ගුවන්්‍යානයක් තිබුණා. යන්නත් තිබුණ. අජහන් බ්‍රක්ම හිමි කියලා හිමි නමකුත් හිටියා හිටියත් ඒ හිමි නම ගිහින් නෑ. ඒනිසා අර අජහන් බ්‍රක්්ම කියලා හිමි නමක් ලෝකෙ කොහේවත් නෑ. හිටියත් අපි දන්නේ නෑ මොකද ගුවඥානීන්ගේ නැති නිසා අන්තීමට වාර්තාව එහෙම එන්ටත් පුළුවන් කියලා ටෙල්විය කීඉවර කරන ගමන් අප ප හාමදුරුවනේ මෙන්න මෙහෙමත් මතක් කරනවා මොකද මීට පෙර මේ ජපානෙන් අල්ල සිල්ලූ කේ එකකටත් කොමිටියක් දැම්ම. ඒකෙත් මෙහ අන්තීමමට මුණේ මෙන්න මෙහෙමයි. කොමද අන්තිමට වුණේ ජපානය කියලා රටක් තියනෙනවා හැබැයි තානාපති කියලා කෙනෙකුත් මෙහි ඉදල්ලා තියෙනවා. නමුත් අල්ලස් කියලෙක කුත් තියෙනවා බ ඉල් ඉල්ලල නැති නිසා අල්ලස් කියල එකක් නෑ කියලයි අද ටෙලිවැකිය අවසන් කරන්නේ. බ්‍රජයේ මෙවර මිහින්තලා ආලෝක පූජාව නොසලකා හැරියද ජනතාවගේ සහයෝගෙන් එය සාර්ථක කර ගැනීමට හැකිවූ බව මිහින්තලා රචමහා විහාරාධිපති පූජය වලවා හැඟුණ වැවේ ධම්මරතන හිමියන් පවසනවා. පොසොන් උත්සවේ වෙනුවෙන් ලිමිට් කළ මුදල් ජනතාව අන් ලිමිටඩ කළ බවයි උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ආලෝක පූජාව අවසන් කරමින් පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ දැඩි ලෙස සංවීධී වන අයුරුධ දක්නර ලැබුණා. ත අ මිනිසුවට න පූජාවකයන් සල්ිදුල්ලා. පාතා ගාතුව පිහිටුවේ අම්ඹර් තලා ගලේ ඒක යයතරහන කලා.ඒ පාත්‍රයට පරිභව කරා. මට චෝදර කර. එවගේම හඬ පට ගූපවාහහිනි ටායරම් ඉදිරි පට් කරලා. මාව එක හතනී කරන්න සැල්සුම් කලා. එහහින්දා කොලිස් පොත්තුමාට නිදරන් බුද්ියන්සි ඇති.ඒ ඔයන්න්නේ අන්න පට හැදිය කෞද කියල පෙරහැර දවසිදී. කිව්වා පෙරහැර කරන්න දෙෑ කියලා. ලක්ස පහකට වැඩි පිරිසක්ිට. මේ පූජාව කරන දෙ නැකව ඇයි ශාසමින් පලිගන්න ජන පලිගන්න ඇේ මිහිඳ හාමුරුුවන්න මේ කරීබ වැරදද පලිගත්තේ රටේ සමස්තර් රටවැසියකෙන් පලිගත්තේ. මගේ පෞද්ගික කෝන්තරයකට හිට අන තම හෙරදායි බයත්න යන්න අයත්නම ජනතාවගින්මහන්න ඒමනි සා ජනතාවනි බල කොඳට තේරුම් ගන්න පාතරයට වැත්ලිදේ අරගත. ියෙදු පෙරහැර හිඳ හාමුරින් පර ආනෝග පූජාව කලා පෝඩියයක් හම්මුුණ ආනු එල්ලමි් කර යනත අර්මාජිපත්තිය අල්ලිමිට් කල්ලා ගෝඩියයක්තිීල බලද ලස්සනේ පදබිමේ. අමංව අත් අඩං ගොට ගැනීම වැලක්වීම නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා දේව ගැති ජෙරම් ප්‍රාන්දු ඉදිරිපත් කළ මූලික අයිතිවාසකම් පෙත්සම සල්කා බැලීම ජූලි මස විසි අට වනදා දක්වා කල් තැබීමට ශේෂ්්‍රාධිකරණය නියම කලා. ക ിുെ്..്. මට පෙර පෙත්සම් කාර දවකඇතිවරයා සම්බන්ධය නතමේක්‍ර මාර්ක ගන්න ලෙසට එල්ම මූලි අදවවාසක පෙත්සම ගොලකල බත් එම මලික අදවාසක පෙත්සම ල ැදව ම තිබ බවත් පැස. එම මූලක අතිවාසක පෙත්සමකොත් හර වන අධකරය හමුවේ ැඳද අවස්ථාවේද. පෙත්සම් කාර දෙව ඇතිවරයා සිදුකල ප්‍රකාශය සම්න්ධෙන් ස්වල් හ දේශපනල අයිතිවාසකන් පිළිබඳ සමුති පනත සහ දන්න තිංගහ අර්තය විර්ශන සිදකරන ව නීතිපතිවයා විසි අධිකර හමේ ප්‍රතිචක් ලබ ද තිචරයා. 卡舒卡拉。 ඒෙ මන් ත්තර ගොට ැනම වැලක්වීම නියෝකක් නිකුත්රන ලසට ල්ලා පත්සම් කා දෙව ඇතිවයා වින් පෙත්සමක් ඉදිරි පත්කිරීම විවර්ශණ කටිතුවට බතාවක් බවත් එම පෙත් සමසලකා ැලීම අතිකරට හැකවක් නැති වත් නති තරකල අපට සමගේ සමාධානය සසුම්බ පතිකරගෙන ඕනු සියල්ලටයුතු කරන්න. එ අපට වඩා ජාත්‍යන්තර මැද හැත්වම් තිබෙන බව පැහැති අපට පේනවා අපේ රට ඇතුලේ අනවශ්‍ය ප්‍රශ්නයතිකර හැබයි රට ඇතුල සසවා ගම් ල ට යක් අූ. ගන්න අපි අවබෝධකරගෙන ඉන්නවගේම. එනිසා අන්‍යෝන්්‍ය වසෙන් අධිකරණයට පැමිණිද බෞද්ධ හින්දු ඉස්ලාම් කතෝලික සියලු දෙන අප එක අත්වල් බැඳගෙන ඒ නඩ පැවරු. හි අප ඉදිරියටත් ඒ විදියටම කටයුතු කරනවා. ඒනිසා අනවශ්‍ය ප්‍රශ්න රට ඇතුළි ඇති කරන්න සූදනම් වෙන්නේ පා ඉපැරණනි ගොඩිනගලි පෞරාණිකත්වය ආරක්ෂවර පරිදි නවීකරණය කර, ආයෝජන අවස්ථා සඳහා ලබාදීමට සැල්සුම් කරතිබනවා. මේ සම්බන්ධයෙන් විදෙස් ආයෝජකින් සමග සාකච්ඡා කරමින් සිටින බවයි නාගරික සංවර්ධන හා නිවාසාමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ. නාකරික සංවර්ධන හා නිවාස අමත්‍ය ප්‍රසන්න රණතුංග සහ ෝජාවී ලංකා කොන්සල් ිනෝ මැක් ල ඇතුළු ෝජාන අයෝචකින් පිරිසක් සාකච්චාවක නිරතවනා. ඒ. නාකරික සංවර්ධන හා නිවාස අමාත්‍යශේද. මෙහිදී ඉපරණනි ගොඩනැගි පෞරානිකත්්‍ය ආක්ෂාවන පරිදි නවීකරණය කර අයෝජන අවස්ථසඳ ල්ලබාදීම ටයිප් සලසම් කර ඇතේ ඒ සන්ඳයෙන් විදේශ අයෝජකින් සමගසාකච්ච කරමින් සිටන බව නාකරික සංවර්ධන හා නිවාස අත්‍ය ප්‍රසන්න රණතුග ප්‍රකාශ කලා. නාකරික සංවර්ධ . ිකාරියට ේ ාලන වන මෙරට පෞරානික ගඩනගලි. සුදුසු පරිදි ආයජන අස්ථ සඳහා ොදාකි නිීමම සම්බන්තය හා. ජෝච අන අ යචකින් පෙතක් එම ආයෝජන අවස්ථ ලබාදීමට ඇති හැකි අව සම්න්තයේ මේේදී දීර්ක වශයෙන් සාකච්ච කරතිමෙනවා. ොළම්ඹ ග් ගොඩ කිල් සහ. ොඹ 8 ලබ ගඩනගකිල් වැනිස්ථානකි හිපයක්. මේසඳහා හඳුනාගෙන ඇතයි, නාකරික සංපර්ධන අධිකාරිය ප්‍රකාශ කලා. අමාත්‍ය ප්‍රසන්න රණතුග මෙහිදී ප්‍රශ කර සිට මෙම ගොඩනකිලිවල අයිතිහාසික පෞරනිිකත්වෙයට හනි නොව අ ඒ1 වීරනය කරන බවයි. ට ොහොම පවරනි ගොඩනැගි නිසි නටත්තුවක් ැතිනිසා විශ මුකේටයමින් තිබෙන බවත් ඒවා නවීකරණය කර සුදසුලෙස යෝජන සඳහා යොදාගැනීමෙන් මෙරට ආදායම් උපයගතහැකි බවයි අමාත්‍යවරයා පෙන්වාදී ඇත්තේ. ඉදියේෙදී මෙරට ආයෝජර අවස්ථාපුළල් කිරීමට, විදේශය ආයෝජකින්ගේ සහයෝගේ හිමවලු ඇතයි අමාත්‍යවරයා විශවාසය පල කරන සිටියා එම පෝතස් සමගෙන් රාත්‍රී පුවත්විකාශයමින් නිමවට පත්වනවා ඔබට සුබරාත්වයක්. එඒ පතා අලු වටියෝ සහ ප්‍රවෘල්ති නැරමීමට ඉහද බටන එක ලික්කර සත TVව සබස්ක්‍රයිප් කරන්න අලු ස්්‍රීඩියෝගැන මුලින්ම දැනගන්න මෙම සේනෝ කලික් කරන්න.